අපි කරනකම් බලාගෙන ඉන්නේ නැතුව අපි කරන්නයි මේ සූදානම් වෙලා වසර ගණනාවක් තිස්සේ. ගම්මැද්ද කණ්ඩායමේ ඊළඟට ගියේ මුණරාගල හෙළගම කනිෂ්ඨ විද්‍යාලයට. මේ පාසල අවුරුදු 100ක් පරණයි. දරුවෝ 182ක් අකුරු කරනවා. පාසලට පන්ති කාමර 3ක ගොඩනැගිල්ලක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ වුණත් දැන් අතරමඟ නතර වෙලා. මේ ගැටලුවත් ගම්මැද්ද හඳුනාගත්තා. ඉදිකිරීම නතර වෙලා තිබ්බ ගොඩනැගිල්ල අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් කරන වගකීම ගම්මැද්දද බාරගත්තා. ඒ සඳහා මූල්‍ය අනුග්‍රහය ලැබෙන්නේ ගම්මැද්ද පොදු අරමුදලේ. අබමල් රේනුවක්වත් අබ ඇටයක්වත් ගම්මැද්දට ලබා දෙන්නව මේ මුදල් කවබාසිනිය වෙන්නේ. මේවා ටෙන්ඩර් කැඳවලා මේවා ඊතර කොමිස් මට්ටමට යන දේවල් නෙමෙයි. මහා අපිරිය කියන දෙයක් උනේ අපේ රටේ හැම තැනම ඇහුනොත් ආර කැඳවුවත් කොමිස්. වතුර ගේන කානුවක් කැපුවත් කොමිස්. හැබැයි ඌ ගම්මැද්ද. ගම්මැද්ද කියන ප්‍රොමිස් විතරයි. පොරොන්දු දෙනවා වැඩේ කරනවා. මේවා මෙච්චර කාලයක් කිසිම තැනක ලංකාවේ කිසිම කෙනෙකුගෙන් පැමිණිලා නැහැ. මේ තරුණයෝ නායකත්වය අරගෙන තිබෙනවා. මේ වැඩසටහනට කිසිම බාධාවක් නැහැ මහජන සේවය සඳහා. අපි කරනකම් බලාගෙන ඉන්නේ නැතුව අපි කරන්නයි මේ සූදානම් වෙලා වසර ගණනාවක් තිස්සේ අපි මහජනතාවට මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. හොඳ පරමාර්ථයක් එක්කයි අපි වැඩේ කරන්නේ. මොකද අපිට ඕනේ අපේ රටේ බොහෝ දෙනාගේ ඇස නොගැටුණු බොහෝ දෙනෙක් අත නොතියන දේවල් කරන්න පුංචි දරුවන් වෙනුවෙන් ඒ වගේම යමක් කමක් කරගන්න බැරි මහජනතාව වෙනුවෙන් මේ කොට්ටාසිය ජනතාව පීඩා විඳින ගැටලු රාශියක් තියෙනවා. අපිට හැකි මට්ටමින් රාජ්‍ය නුවණ සංවිධාන සහ රාජ්‍ය මැදිහත්වීම් ලබාගෙන ඒව හැකි පමණින් ඉටු කරනවා. නමුත් තවත් අපිට සම්පූර්ණ කරන්න බැරි ගැටලු රාශියක් මේ කොට්ටාසිය තියෙනවා. ඉතින් ඉදිරියේදී ඒවා සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් ඔබ තමුන්නාන්සේලාගේ සහයෝගය අපිට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිමින් නියද වෙනවා. පන්ති කාමර 3කින් සමන්විත ගොඩනැගිල්ලක් හෙළගම විදුලියට තුළ ඉදි කරමින් ආරම්භ වන්නේ හෙළගම ගමේ අනාගතය රටට ගෙන යන්නට ඉන්න ඒ අනාගතය බාර ගන්නේ රටේ අනාගතය දරු පරපුර ඔවුන් වෙනුවෙන් විවිධ ව්‍යාපෘති සමගින් ගම්මැද්ද තව තවත් ඉදිරියට. ගම්මැද්ද රට නගර ජන පෞර ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග